الحمد لله والصلاة والسلام على رسول الله وبعد السلام عليكم ورحمة الله وبركاته. ප්‍රශ්නය යොමු කර තිබෙනවා මුත්‍රා ශරීරයේ පැදුණු විට දියනාගෙන ගත යුතුද කියා. මේ ප්‍රශ්නයට පිළිතුර නම් එන්නේ මුත්‍රා ශරීරයේ පැදුණු විට එම ස්ථානයේ පමණක් අපි සෝදා ගැනීම ප්‍රමාණවත්. එම ස්ථානයේ පමණක් සමහර විට අපේ ඇඳුම් වල වැදුනා නම් ඒ සම්පූර්ණ ඇඳුමම අපි සෝදා ගන්න අවශ්‍ය නැහැ. එම ස්ථානයේ පමණක් අපි සෝදා ගැනීම ප්‍රමාණවත් වෙනවා. දැන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කාලේ අපි දන්නා පොතක් තමයි, කියන්නේ ගම්බද පුද්ගලයෙකු පැමිණ නබිතුමාණන්ගේ මස්ජිදේ නොහොබිනා ලෙස ක්‍රියා කළා. නොහොබිනා ලෙස ක්‍රියා කළා කියන්නේ ඔහු මස්ජිද තුල මුත්‍රා කරන්න පටන් ගත්තා. ඒ අවස්ථාවේදී සහභාවරුන් කුපිත වී ඔහුට තරවටු කළා, ඔහුට ගහනට පෙළඹුණා. ඒ අවස්ථාවේ නබිතුමා ඉවසා සිටින්න කියා පවසමින්, කියන්නේ ඔහු ඒ තරම්, කියන්නේ ඒ පිළිබඳව හා හරියට වටහා නොතරම් බුද්ධියක් නොමැති තත්වයක් තමයි ඔහුට පැවතුනේ. ඒ නිසා නබිතුමා ඉවසීමෙන් සිටින කියලා. ඉන්පසු බාල්දියකට ජලය ගේනට නියෝග කරමින් ඒ මත ඒ ජලය වක් කළා. යන ඒ නිසා එම ස්ථානය පමණයි නබිතුමාණන් හේදුවේ සෝදන නියෝග කළේ. ඉතින් ඒ ආකාරයට දැන් අපි මුත්‍රා වැදුණු විට අපි ක්‍රියා කළ යුත්තේ සම්පූර්ණයෙන් අපි දියනා ගන්න අවශ්‍ය නැහැ. අපි එම ස්ථානයේ පමණක් සෝදා ගැනීම ප්‍රමාණවත්. ඒ වගේම දැන් කුඩා දරුවන් කියලා අපි ගත්තා නම්, දැන් කියන්නේ කිරි බොන ඒ ලදරුවන්, කියන්නේ අවුරුදු දෙක කාලය, ඒ කුඩා ලදරුවන්ගේ අවුරුදු දෙක කාලය තුළ මුත්‍රාව ගත්තත්, ඒ සමහර විට ඒ මුත්‍රාව දින විට ඒ මත අපි වතුර ටිකක් එසේ තවරා ගත්තා ඒ ප්‍රමාණවත් වෙනවා. මෙයත් ඉස්ලාම් ලබා දී තිබෙන නීතියක්. ඒ කාලය තුළ එය දකින්නේ සාමාන්‍ය නජිස්යක් වශයෙන්, අපවිත්‍රයක් වශයෙන් තමයි ඉස්ලාම් දකින්නේ. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහ්.